ඔබෙක්වනේ ස්වාදීමරූපාහනි රාත්‍රී ප්‍රධන සිහල පත්විකාශයත් සමගින්. මම ශ්‍රහාන් කනිෂ්කාරය සිංහ. මම මදු නිකා කරපුටු ගලා දත් මලින් මවදහනේ පුවත්සින ථැල වෙත කොරෝනා ඕදු රහමුවේ ශ්‍රී ලංකාවේ මෙහෙවරට වටවල් වැසක ප්‍රසාදය ජනපතිගේ නායකක්වේ හැකියාවන් ජාත්‍යන්තරයේ ඇගීමට. ඔොරෝනාව පරදා රට යළි නන්වන ජනපතිගේ සැලසුම් මෙම සති අන්තේ. අත්‍යවශ්‍ය බහන්්ඩ ගොඩබෑම වරායිෙන් අකණ්ඩව ප්‍රති නැවගත කිරම්ද නිසි පරිදි. සමාජ ආරක්ෂණ අරමුදලේ දැන්පත් රපියල් මිලියන කත් සය තුන ඉක්මවයි. කොරෝනා වෛරස වසංගතය හේත්තුවෙන් අඩාළ වූ ජනජීවිතය යථ තත්ත්වයට පත්කර ආර්ථිකය යළි පණගැන්වීම පිණිස සැලසුම් කළ උපායමාර්ග මෙම සති අන්තයේ ප්‍රකාශයට පත්කරීමට නියමිතයි. මේ බව ජනාධපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා. කොරෝණ වදුර හමුුවේ ශ්‍රී ලංකා රාජය මෙෙන්ම ජනතාව ලබාගෙන ඇති ප්‍රගතිය රටවල් කිහිපයකම ප්‍රසාධයට ලක්වුණා. අධ්‍යවශ්‍ය සේවාවන් සඳහා ජනාධිපති කායසාදක බලකයි ප්‍රධානනි මැසිල් රජපක්ෂ මහතාගේ ප්‍රධහනත්වෙන් පැති සාකච්ඡාවකදේ රටවල් කිහිපයක්ම මෙසේ ඇගීමට ලක් කලා. ඇමெරිකාව, එංගලන්තය යරප සංගමේ ඕස්ට්‍රලියාව සහ කැනඩාවයන රටවල මෙරට සිරින තානාපතිවරුන් සාකච්ඡාවට සහභාගේ වුණ. ඒ පැවැත්වුණේ අරලිය ගහමන්දිරයේ දේ. කොරුණන මර්ධන ඉදිරි කටයුතු සඳහාද සහය ලබාතින බව තානාපතිවරන් හිප දෙනකුම ප්‍රකාශ කළ. කර ව්‍යප්තිය පාලනයට ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මතිතුමා ලබාදුන් නායිකත්වය හා ක්‍රියාත්මක කළ කාරක්ෂම වැඩපිළිවෙල ලොව ඉහළ ඇගයුමකට ලක්ව තිබෙනවා. ඔස්්‍රලියාවේ ප්‍රබල ආයතනයක් සිදු කළ සමික්ෂණයකදී මෙම ඇගීම සිදුකර ඇත්තේ ඔස්්‍රේල්ියාවේ යිICMA ආයතනය සිදු කළ නවත්තම සමික්‍ෂණයට අනුව තොරතුර රැසක් එලිදක්වා තිබෙනවා කොරුණා වෛරසය පාලනේදී නායකත්වේ සාර්ථකත්වය කාරක්ෂම බෞසහ අදාළ රාජ්‍යයේ සෞඛ්‍ය අංශවල සූදානමයන කරුණු සැලකිල්ලට ගනිමෙනුයි මෙම දත්ත එලිදක්වා ඇත්තේ. මෙම විසනේදී, තම දේශසීම ඉක්මවාගිය රාජ්‍ය නායකයන් සමස්ත ලෝකවාසයන්ගේ පොදු සුභසාධනනිසඳහා ගෝලීිය හවුල් කාරිීත්වයක් ගොඩනකා ගැනීමට මුල්වන බවයි ICMAආයතනය පෙන්වා දෙන්නේ. එමෙන්ම අර්බුදකාරී අවස්ථාවක තම ජනතාව ආර්ක්ෂා කරගැනීමට මෙන්ම පෝෂණය කිරීමටද මෙම රාජ්්‍ය නායකයන් කැපවන බව ඉන් අවධහරණය කරතිබෙනවා. එම දර්ශකයට අනුව රාජ්‍ය නායකයන් අතරින් පළමු තැන හිමිව ඇත්තේ. නවසීලන්ත අගමතිනී ජසින්තා ආඩන්ටයි දෙවනස්ථානය සිංගප්පුූරු අග්‍රාමාත්‍යය ලී ගිසින් ලුන්තද තුන්වනස්ථානය අයිස්ලන්ත අග්‍රාමාත්‍යය කැත්‍රින් ජෙකෝ බිස්ටෝඩිටද හිමිවති වෙනවා ්‍රී ලංකා ජනාතිපති ගෝටාවය රාජපක්ෂමතිතුමා මෙම දර්ශකයේ නවවනස්ථානයේ පසුවන්නේ ලොව ප්‍රබලතම රාජජනාකයන් රසක් අභිබභවායමින්. හොන්කොන් එක්සත් අරාබි එමිර්රාච්ච ජපානය සහ තායිවානයනරටබල රාජ්චිනාකයන් ශ්‍රී ලංකා ජනපති හා සම්ම තත්ත්වයේ පසුුවනවා. ජර්මන් චන්සල ඇගලා මර්ක පසුවන්නේ දහසේ වනස්ථානේ ඉන්දිය අග්‍රාමාත්්‍ය නරයන්ද්‍ර මෝදී තිස් අටවනස්ථානේද. ුසියා ජනාධතිපති ්ලඩ්මීර් පටෙන් පනස් අටපනස්ථානයේත් පසුවනවා ලොව ප්‍රබලතම රාච්ච නාකයාලස සැලකෙන ඇමරිකා ජනාතිිපති රොනල් ට්‍රම්ප් හැත්තෑ වන ස්ථානයේ පසුවක්්දී. ඊට නොදවෙන්නේ නායකත්වයක් හොබවන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්ස්සන්ට හිමිව ඇත්තේ අස්සූ නවන ස්ථානයවීම විශේෂක්වයක්. වසේ ්‍යප්තය හේතුවෙන් එදිරෙදා ජීවනෝපාය අහිමි තවත් පුද්ගලයන් සහා, රුපියල් පන්දහා සේදීීමනාව ගෙවීම ලබන විසි වනදා සිටක්‍රියාත්මකයි. කොරණා වෛඩසේ ්‍යප්තියත් සමඟ රට තුළ පීඩාවට පත්ව සිටින තවත් පාර්ශව කිහිපයක් සන්හා, රුපියල් පන්දහා සේදීමනාව ලබාදීමට රජ්‍යතීරණය කලා. වැඩ පිල ප්‍රාත්මක කරන ආකාරය පිළිබඳ විශේෂවසා කචාවක් අමාත්‍ය පවිත්‍ර අන්‍යාර්චි මහත්මියගේ ප්‍රධහනක්වෙන් සමාච ආරක්ෂණ අමාත්‍යංශවේදී පැත්වනා. එයානු මෙම දීමමනාව හිමියුතු ප්‍රතිලහබින් තේරීමේ ක්‍රියාවලිය හෙට සහ අනිද්‍යායන දෙදින තුළ ආරම්භ කිරීමට අයි තීරණය කෙරුණේ. ලබන දහ නමවනදාකෝ ඊට පෙර ප්‍රතිලාබින්ගේ ලේඛනය ග්‍රාමීිය කමිටු නිර්දේශ සහිතව, ප්‍රාදේශ්වය ලේකම්වෙති ඉදිරි පත්කිරීමේ කටයුතු පිල් මඳව මහිරීසාකච්ඡා කරතිබෙනවා. ය අනුව ලබන විසිවනදාසිට ගෙවීම් සිදුකිරීමට නියමිතයි. මෙම වැඩපිළවල අයටතේ මධම රජ්‍ය සහ පළත් සමහාවලින් නිර්දේශ කරේවා ඇති පෙරපාසල් ගුරුවරුන් දගිල්ක ස්වතරියදුවන් සහකො ස්තරවරුන්, රාජසේවේ නොයදෙන අයර්වේද වෛද්‍ය සභවේලයාා පදිංචි වෛද්‍යවරුන් හස්තකර්මාන්තකරුවන් ප්‍රතිලාබෙන් ලෙස සැලකෙනවා. එමෙන්ම අත්‍යන්ත්‍රපේෂකර්මාන්තකරුවන් උසාවි මගින් අඩතු දීමන ලබන කාන්තාවන් ආදයම් අහිමි කුඩාතේවතුහිමියන් ප්‍රාදේශය මාධවදින් යන රැකයා කාණ්ඩවල පවුල් ඒකවලටද මෙම දීමනාව ගෙවීම සිදුවනු ඇති. අමතරව දිකිරිීමම් ශේත්‍රයටතේ කර්මාන්ත ශේත්‍රයේ, ප්‍රාධශ සහ ග්‍රාමියය මටමන් සේවා සපේන ග්‍රාමියව අලවිකරන ෙදින රැකාවල ියලුණු පුදකලයන සඳහාද රුපියල් පන්ද සේදීමනාව ගෙවීමට தීරණය කෙරුණා.. කොරனா වැලදී ප්‍රතිකාරර් ලබමින් සිටි තවත් තුන්දනකු සුවේ ලබා රහලෙන් පිටවගිය. යනුව මෙරට ස්ුව වූ රෝගින්ගේ ගන්න, හැට අතක් දක්වා ඉහළගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරන්නේ. අදපස්වරු පහවන විට කිසිදු නවකොරෝණා වෛරස ආසාධිත රෝගියකු වාර්තා වී නැති බව. සෞකසේවා අධ්‍යක්ෂ චනරාල් විශෂඥ වෛද්‍යේ අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇැයි, රජයේ ප්‍රති අධ්‍යක්ෂ ජෙන්රාල් නාලක කල්වව මහතා සඳහන් කරනවා. ෞකි සහ දේශී වෛද සේවා මත්‍යංශයේ ව සගත සේවා වි්‍යාංශය නිකුත් කරන වේදනයට අනුව හුර කළ කරුණ රෝගන්ගේ සං්‍යාවද දෙසියති සට. කොරන රෝගී හදනෙකුමිය කියිය රහල් ගතර ඇති කරනා ෝගගේ හවරුළ රෝගීන් ගලන එකය හැටතුුණ. එමෙන්ම සැක සහිතරෝගී ගරන එකසේ හැට එකක් බයි වසගත රෝක වි්‍යංශය සහන් කරන්නේ. වැඩිම කොරන රගෙන් පිරිසා කොළඹ දිස්්‍රකෙන් හම වනා. එම රෝගී ගරන හතලස් නාවයා කලුතුර දිස්ශ්‍රකෙන් රෝගීන් හතලස් පස්සනෙකුද පුදත්තලමින් රෝගින් තිස් පස් දෙනෙකුද සොයාගනැතිබෙනවා. ্හ දිස්ශ්‍රකෙන් හමුවූ रोකීන්ගේ කරන වි්‍යාවක් වනාතර, යපනනි දිශ්‍රකේ එම සං්‍යාව දාහක්. ග සසහරදනක ජති බෝව රෝ වි්‍යාතනයේ මේබන විට ප්‍රතිකාර ලබනවා වැිකද ූඩිකරෝහල රගන් හතලස් එක්දෙනකු සහ මුල්ලේරිය අපේ පිහිට ැගෙන හිර කොල ූිරෝහල රෝගන් වි හදදිනකුද ප්‍රතිකාර ලබින් සිටනවා එෙන්ම රෝගින් දහත්තුන් දෙෙක ඉඩ විල ෝහල ප්‍රකාර ලබන බයි ව සංගතරෝක විද්‍යාශයේ සඳහන් කරන්නේ. අපි තවමත් අත්්‍යයන කරමින් සිටිනවා මේ රෝග තත්වය දවසින් දවස වෙනස්සනවා තියෙන කහුණ කාරන ඒත් එක්ක තම අපි තියරණය ගන්න අපිටත් ඕනි පුකතරන් ක්මින්ම මෙතනින් ඉවතටයන්න ස. ඒ දෙ දයිනික ජීවිතය පවත්වග න්න නමුත් අප ක්මන් වීම තුල නැවතත් අපි මුල් තැනට මැල්ල ආයත් මුලයි දම මේ වැඩිටන්ගන්න සිද්ධන සමහවිට ඊටත් ොඩ දගුණ ත්වයකට. තින් එනිසා අපි බොහෝම සැලකිල්ලෙන්සා බොහම ඉවසිිබන්තෝතම තීරණයගන්න අපි ජතාව ල්ලා සිදන ත දපිට හයෝග දන්න ගන්න තීරනයට. ක අකුතුරට වට සාේක්ෂව ලංකාේ කෝ මර්ධන වවැන පිළිවෙල සාර්ථකව ක්‍රාත්මක වන බව අත්‍ය පවිතර අන්ධය රචිමහත්මය පවසනවා ෙවුවද කොෝඩ අාවධනන්නම තවමත් පහකොස් ැති පැවෙන්, සෞඛ්‍ය අංශ බාදනු පදෙස් වනට අනුව කටයුතු කළෙතු බවයි, අමත්‍යවරියක යාසිින්නේ. දදින රපවාහි හත්වනි පැවැඩ සරහට එක්වෙමින් පවිතවානය රචිමහත්මේ මදහස් පල කලා. නෝකේ අනිකරටවල්වලට සාපේක්ෂ. මේ ශ්‍රී ලංකාතියෙන්නේ රෝගීන් හතක අටක නවේක දායක දිනති හතරේ ඇම්බලන් දිනහතිස් සතරක කනොට ඇමරිකා ගිහිල තියෙන ත්ේ පලනි ෝගහම් වෙෙලා ජර්මනියය ස්පානය කොච්චර උට ගහිලද. හැබැ අපේ රට මෙහම. ෙඩ්ඩු පහයි යයි හතයි හටයි මේ රේකාවේ ස්්‍රී ලංකාව ඒ නිසා රටක් විදිහට මට කියන්න තියෙන්නේ අපි ඉතාම සාර්ථකව. ඒ වනත් අපිට නිදහස්වෙන්න පුළුවන්කමක් නෑ යම් කිසි විදිහක ඇදරනීති අප යයින් කළලා. අපි මේ රටේ ජනතාවගේ ලා හිටිනවා සමාජ දුරස්ත භාවයඒවගේ ඔබ යම් කිසි තැනකට යනකොට අධ දෙක ොඳට පිරිසුදු කරගෙනයන්න ය විස ීජ ඒ තැනට ඇරගෙන යන්න පා. බදලහශවීීමබත් බන්ඩාණයග ාවතංන්ක එකේ හතලි හහිවත ප්‍රදේශවෙන් ඒයේ හඳුනාගත් කොරුුණ සාධිත කාන්තාව එමරෝග ලක්ෂණ නොපින් වාාතිබූ අතර, සැක මත කොළඹ ජතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු. කොරුණ ආසාධතයකු බට හුනා ගැනු. මෙමරෝගයා පසුගේ මාරුතු දොස් වනදා ඉන්දයා වෙසිට පැමිණඇති අර නිවසේදීම සොයන් නිරෝදහනයට ලක්ව තිබෙනවා. කොරුණණ ආසාධතයකු ලෙස හුනා ගන්න විට මසකුත් දිනතුළ කුත් ගතවී තිබුණ. එම කාන්තාවගේ නිවසේ තත්සාාචක ින්ද දෙෙක ර ග ක් පෙන්ු හ තු ප ක්. සහා කොව ජාති රහල තුළත් කෙරුා නිරෝ දහයින ධ්‍යස්ථානවලින් බාහිටව කොෝුණන අආසාධතයකුම සේසුවක නැතේ විරකිහි පේකට පසුවයි. කොරෝන රෝකයකු රෝහලට ඇතුරත් වූද ආරක්ෂි ක්‍රමවේද නිසලෙස භාවි කරන බැවින් කොලි ජාති රෝහල සේවක පිස නිරෝ දහින කිරීමේ අවශ්‍යතාවක් නැති බව එම රෝහල නිවේදනය කරනවා කොළඹබදල හශ්‍රරීමත් බ්ඩානායකමාවතේ පදිංචි කාරයක ජතික රෝහලට ඒයේ ඇතුරත්වීමත් සමඟ මෙසේ නිරෝ දහයින කිීම අවශ්‍ය බව ඇතිමුන් මද පල කරතිබුණා. පිරිසකගේ ජයිව පට ලාසාම්පන ලබා කැනීමේ වැඩසටහක් බේරුවල චීනකොට මහතල්ලිය ූමේදී සිදු කරුණ. ීට අදාල වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිපලානප ඉදිරි ක්‍රියමාග ගන්න වයි කළතුර ස්්‍රීක් COොID-19 සබධ කාරක වෛද්‍ය ක්‍රෂාන් හහිර මුතුකට හතා ප්‍රකාශ කළේ. අද දින අපි ඇට පස් දෙනගේ ගැලු පටලසාම්පල රැගෙන. ම අරයා තිැට ඇුට කටයුතු කරලා තියෙනවා. එම ජයපල සාම්පල ලාගැනීමෙන් අපි අද අව හෝ හෙටේ දේසනකොට පතිි පල ලබාගන්න පුළුවන්. කතර දිශික් මේ වෙනකොට කොවි 90 නාසාධතයන්ගේ පැතිරීමේ පාලනය සම්පූර්ණයෙන්ම සාමාන්‍යතත්වයට අපි අරගෙන තියෙනවා. ජාතන්තර වෙනද නෞකාවක රාජකාරරි කරමින් සිට රෝගී වූ ඉන්දිය ජාතිකයකෝ නවික හමුදාව ආක්ෂදවක කොලඹ වරහිට රැෙනවා. ජිබුටි ජන්රජේලියයා පතිදිචි මෙම නවකාවේ රජකාර සිදු කළ ඉද ජාතික නවිකයා, ප්‍රතිකාර සඳහා යබ කිරීමට කොලඹ වරහිට රැගනීම සඳහාසාහය වන ලෙස. ආරක්ෂකමමාත්‍යයන් ශීෙන් කර ඉල්ලීමකට අනුව. නවික හමුදදාපති වයිසත් විරල් පියාලද සිල්වා මහතාගේ රජුවා දීක්ෂණයටතේ මෙම රෝගියර් වැගනීම සිදු කරුණා. ත පනිචන් කිය නිෝධහනමධ්‍යස්ථානවෙත යමු කිරු පුදගලින් සිනකු. එම නිරෝධහන කටයුතු අවසන් කර තම නිවස්මලා පිටත්වගගේ. අදදිනේ විසි දෙනකු නිරෝධයන කටුතු නිමවීම වෙනුවෙන් ඔවු නිවස් බලා යවට. ශ්‍රී ලංකා යුදධහමුදා විසින් ක්‍රියා කරුණු ලැබවා මේ අනුව එක්දාස් හයිසිියති එක්දනකු තවදුරටත් නිරෝධාන මධ්‍යස්ථානවල නිරෝධය වෙමින් පවතිනාතර තුන්දා සත්්‍යය විසි එක් දෙනකු මෙ අනුව මේ වන විට නිරෝධයන කටුතු නිමවෙලා නිරෝධාන මධ්‍යස්ථානවලින් පිටත්ත ගොස්ති වෙන. ික නිෝධන ධ්‍යස්ථාය සි තව ස්තනතු එම නිරෝධහන කටුව සම්පි ගත්වදිය. ේ ම ො හනමන් ස්ාල ටොත් කර හැරිරට පර, රක්ෂ ඩුව ෙන්ම් කර කෙන ගත්න්න. සාල්ල ්‍රදේ පුද්ගල දෙක සුවයන් නිරෝධහනට ලක්කිරීමටයුතු කරුණ. අවිස්සාව නකරේස්ථානක සදු ක්‍රීඩාවේ නිරතව සිටියේද, මෙ දගල ද පොිසියමගින් අත රකගට ගනු ලැබවා ඔවුන් අස්සාේ මහහිස්්‍රුවත් අධකරණයට ඉරි පත්කිරීමටයි පොලිසිය කටයුතු කළේ. මෙම සකරවන් අවදින උන්ගෙන විස්තුරම නිරෝධහනයට ලක්කරන ලෙස එහිද අධිකරණේ නියෝක කලා. කොළබ ග්‍රන්් පාස් හහි නාගල ගම්වීදිය හද කලා ප්‍රදේශයක් බවට පත්කර තිබෙනවා. එමෙන්ම ජායල සුදුවැල්ල මහනුවර අකරන, මරධාන්න මමුල් අරුස්මාවත, බේරුමල පනිල සහචීන කොටුව මෙන්ම අක්කරේපත්වූ දහනව කොට් හන් යන ප්‍රදශ, තව මත්හූද කලාා ප්‍රදේශලෙස ක්‍රියත්මකයි. දස්කතිශ ලාංික සිස සිසුවියන් රට රැගනීමට විධමත් ක්‍රමවේයක් සකස්ක රඇති බව අමාත ප්‍රසන්න රණතුන්ග මතා පවසෙනවා. ජනාධිපති පත්කර තියනේ කමිටුව හරහා ලබාධන නිර්දේෂානුව තමයි කටයුතු කරන්නේ. මේ වෙනකොට විදේශ තානාපතිකාරයයා ලහර ඒ රටවල්ල ලංකාවට පැමිණණයගව ලේඛන ගත කරලා තියෙනවා. ඉදිරියේහිදී අපි ගුවන්තටුපොල විුත්ත කරන්න අපිට අවස්සාාව ලබාදුන්නයින් පස්ස, ඒ අයව ක්‍රමාණුකූලව ලංකාවටගේන්න ්‍රී ංකාක ගුවන් සමාගම ඇතුලු, අනික් ගුවන් සමාග අපි සාකච්ඡා කරල තියෙනවා, ඒ අයට පැමිණීමේ හැකියාව උදදා කරන අප පුළුවන් වෙ ේෙනකවා. ද පිරිදිග සිरीනශ් වෙලාංකිකේට සහයි ලබාදීම සඳහාවන ප්‍රාපනේගවත්කිරීම සහ, විදේශටතු අමාත්‍ය्याශය සහ විදේශ सेේවා ुक्ති කාරයන්ශුව,ක්ක කටයුතු සම්පානය කරති මෙෙනවා විදේශමා්‍යශය වගේෙන් ෙන්ක රඇති අරමුදල් සහ ලබ පුානග හැට හතක ිහිටිශ වෙලංකා සංගම් මෙෙන්ම ආගමික අයතන සමග සහයෝගෙන් යුතුව මෙම දූත මඩල සපන සේවා වට අමතරව මෙම වැඩපිරිවෙල ක්‍රියාත්මක කරනවා. මාර්ගී ගමන් ගන්නා අය මොක ආවරණ නොපැලඳීම පිබඳව එම පිරිස දනුුවත් කිීමට පොලිසිය පියවර ගත්තා. 目ぼにベハのぼの摩発アップ呼び便。<mully> <mully> COVID -19 වසේ ්‍යප්ති හමුුවේ ලෝ පපුරාවෙසන දරුවන් मिलියන සීයක් පමණ සරම්පරෝගයට ගුදරුවීම අවධානමක් ඇතැයි එක්සත් ජාතින්ගේ සවිධානය සහ ජාතින්ත සඛක්‍ය විශ්‍යෂඥන් අනතුරුවංග වනවා නව කෝரோණ වරසේ පැ්‍රියයාම වැලක්වීම සදා ක්‍රියාත්මක කර ඇති මෙහුම් හමුවේ බහෝ රටවල ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය අඩපනවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස දරුවන් ලෙස සරම්පරෝගයට ගුදරුවීම අවධනමක් මතු ඇයි සෞක විශෂත්ඥින් පූර්ුව අනතුරුවංගවීම නිකුත් करතිබෙනවා මේ වන විට ලොව රටවල් සහ ස්වයම්පාලන ප්‍රදේශ දෙසය දාහයක් පුර පැතරගොස් ඇති කොවි බරසය හතුෙන් සිදුව ඇති මර්ණ සංඛ්‍යාව එකක්ෂතිස් සත්දහස් හැටහයක් ආසාධතින්ගේ සංඛ්‍යාව විසියක් ලක්ෂ නවදහස් හත්සය නවයක් ලෙසයි වාර්තා වන්නේ පුද්ගලින් පංලක්ෂ විසිය දහ හත්ය හැත්තෑක් සුව බා රෝහල්ලින් පිට ොගස්තිබරම ගත වූ පෑයි විසි අතර තුළ ඇමරිකාවෙන් කොවිට් මරන දෙදාහා සාරසිය අසූ දෙකක් වාර්තාාවී ඇති අතර ලොව වැඩි මආසාද්දීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේද ඇමරිකාවෙන්. කෙසෙනමුද දැඩි සෞඛ්‍යරක්ෂකඋප දෙස්මත පාන්තකිහිපයක් නැවත විුෘ්ත කිරීම කරෙහිද ඇමරිකාව අවධහනයමු ඇති බව එයටටි ලැබෙන වාර්තා සඳහන් කරනවා. කොරෝණ වරසේ නඹී චීනය වූහන් අගරේ ආසාධතීන්ට ප්‍රතිකාර කිරීම සඳහා තාවකාලිකව ඉදිකළ රෝහලක් වසා දැමීමට චීන බලධාරින් පියවරගෙන තිබෙනවා මෙම රෝහලේ ඉදිකිරීම් දින දහයක් තුළ අවසන් කර ඇති අතර හි ප්‍රතිකාර ලැබූ අවසන් කොරුණ ආසාධිතයා ඒ පිටම ගොස්තිබූ බවයි විදෙස්මා අධ්‍යවාර්තා කළේ. මෙවන් තත්ත්වයක් තුළ චීනයෙන් නැවතත් නවාසාධිතන් කකිහිපදෙකුවාර්තාාවීමට පඩන්ගිර ඇති බව නවතම වාර්තාාවක් පෙන්වා දෙෙනවා. COොවිD-19 වරසේ චීනය වූහන්න්නගරේ රසසා නාගාරයක් තුළදී නිපද වූුවක් බවට මත පලවන අතරතුර තම රටේ වෛදරසාෑනාගාරයක් තුළ නිපදුවක් නොවන බව චීනය අවධාරණය කනවා වරසේ රසසා නාගාරය ඇතුළ නිපදවන්නක් නෝන බවට ලෝක සෞඛ්‍ය සංධානය ප්‍රධාන, ටෙඩ් රෝස් ඇඩනම් පසු ගෙදස්සිදුකළ ප්‍රකාශය, ඒ පිලිබඳ පැහදිලිවන බව ඔවුන් පෙන්වා දෙෙනවා. බෝහන රෝගයක් මානවර්ග්‍යයාගේ පොදු සතුරාවන අතර ඒ පරාජය කළ හැකේ තාර්කික ප්‍රතිචාරවලින් පමණක් බවද චීනය ප්‍රකාශ කරනවා. එ අනුව අනිෙක් රටවල් සංග සුහදව කටයතු කරමින් COොVID-19 වරසේ තුරන්කිරීමට කටයුතු කරන බව චීනය පෙන්වා දෙෙනවා. මේ අතර පිසා බිධහරරින්නෙු හටද ොවිID-19 වරය ආසාධනවී ඇති පුවතක් දකුණ ඉන්දාවෙන් වාර්තාාවනවා. ඔහුගෙන් ඇනුම් කල පිසාලාබාගත් පවුල් කීපයක් නිරෝධාහනය සඳහා යොමුකිරීමට එරට සෞඛ්‍ය බලධාරින් කටයුතු කරතිබෙනවා. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන් පත්ශේෂවය අද වන විට රුපියල් මිලියන හත්සිය තුන ඉක්මවා යයි. අදදිනේද රුපියල් මලියන හතලිස් අටක පරිත්‍යයාග මෙම අරමුදලට ලැබී තිබෙනවා. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල පසුගේ මාර්තු විසි තුන්වනදා ආරම්භ කරුණා. ඒ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වේෙන් මාරමුදලට මේ වන විට රුපියල්මලියන හක්ෂිය තුනකට අධික මුදලක්ක ලැබේ තිබෙනවා. අද දිනේද රුපියල්මිලියන හතලිස් අටක පරිතයාග ලැබියඇති බවයි, චනාධිපති මාධ්‍යංශුව නිවේදනය කරන්නේ. ගංගාරාම වෙේසක් කරමුදල හි රුපියල් මිියන දහයක් විහාරධිකාරයේ ආචාරය පූජ කිරරින්ද අසජි ස්වාමින් වහන්සේ සහ කැලනය විශ්වවිද්‍යාලයේ ආචාරවරුණගේ සංගමය පරිත්‍යාග කළ රුපියල් මලියන කයිදශම පහකමුදලක් ආචාරය පූජ්්‍යය මල්වානයේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ චනාධිපිතිතුමාවත ලබා දුන්නා එමෙන්ම ජාතික ජල සම්පාධන හා ජලාපෝහන මණ්ඩලේ ඉංචිරේ රු සංගමය රුපයාල් ිලියන දෙකයිදශම පහක්ද ස්ට. අමරසිංහ මහතා රපයල්මිලියනයක් වි ෙක් ො विदेश विदेश ි lanකාක ප්‍රරිර්ට් ිටඩ යතන රපියල් මිියන එක අදශම පහකමුදලක්ද මෙම අරමුදලට පරිත්‍යයාග කලා. ලංකාබැංකවේ ආයතන ශාකාාවේ අංක අසූ පහි හැත්තැතුනයි හැත්තැතුනයි හැත්තැතුුණ දරන විශේෂ ගිනුමට පරිත්‍යග බැ කරෙනවා. දෙස් විදස් පරිත්‍යාග ශවලින් ්‍රසාහ ගිනමට දායක වී සිටිනවා. නේති්‍යනු කොල ගිනුම්මින් අරමුදුලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශය විනිමේ රෙගුලාසි වලින් නිදහස් කරතිබෙනවා. ඒෙක්ත්හෝ ටෙලග්‍රාස් සම්පේෂණමකින්ද මුදල් තැන් පත් කළ හැකි. මේ පිරිබඳ තොරතුරු ලබා ගැනීමට දුරකතනංක බිින්දුව එකයිකයි දෙකයි, තිස් පහයි හතලි සතරයි හැත්තැන් නවය හෝ ිින්දුව එකයිකයි දෙකයි, තිස් පහයි හතලිස් තුනයි පනස් හතරවසේ, අධ්‍යක්ෂ ජෙනරල් පරිපාලනෙක් කේබීඒගොඩ විල මහතා ඇම තිය හැකි. සිංගපපුරුවේ පරිත්‍යයාග ශීලීින් පිරිසක් COොVID- මර්ධනයට සෞඛ්‍ය උපකරණතෝගේයා පරිත්‍යග කරතිබෙනවා. සිංගපූර්ුවේ මහාකරවා බෞද්ධ සංගමය සභාපතිහා ලංකාරාමාදීපති පූද්ජ කේ ගුණරත්න ස්වාමීන් වහසේ ඇතුළ පිරිසක් මෙම උපරනතෝගේ ජනාධිපතිකාරයාලේ වෙත බහරදුන්න සිංගපපුරුවේ ශ්‍රීලංකාමහකමසාරිස් ශිකලා ප්‍රේමෝවර්ධන මහත්මියහා හෙවට මටස් සමාගමේ සභාපති ඔන් කැන් යොන් යන මහත් මහත්මීන්ද මෙම අවස්ථාවට එකක්ොසිටියා. දගලි රක්ෂක උපරන සහ උෂ්ණත්මමානවලින් සමන්විත මෙහි වටිනාකම රුපියල්මියන දහයිකට අධිකවනවා. විදේශ සමතතා පිළිබඳ ජනාධපති අතිරේ කළේකම් අදමිරල් ජයනාත් කොළමගේ , ජනාධිපති අතිරේ කළේකම්, රෝහන අභේරත්තිය මහත්තරුන් මෙම උපකරනතෝගේ බාරගන්න ලැබවා. හොම වරාය පරයන්තය තුළ අත්‍යවශ්‍ය බහන්්ඩ ගොඩබෑම අකන්්ඩව සිදු කරනවා. ප්‍රති නැවගත කිරීමම්ද යායරින්ම සිදු වන බවයි වරාය අධිකාරය පවසන්නේ මූලක ඉල්ලි මක්ක අපට කරන්න වෙලාතිර අපේ ව්‍යාපාරික ප්‍රජාවයෙන් විශේෂන් අප ප්‍රශ්ණ ලාබීන්ගෙන් තමන්ගේ වඩු බාණ්ඩ හැකික්මනින් වරාය භූමියෙන් ගෙනයාමට කටුතු කරන්න කළ එකට හේතුවෙන්නේ දේශය ආනායන වල. ර්ණ බහලු විසි අට දක්ම ාලපරයන් තුනයම ගොඩ ගැසි තිබෙනවා තව දුරටත්වේ තත්වය පැත්වා පට ඉදිරියේදී නෞකාවලින් ගෙනන හන අයිනික බඩුබාන්ඩ තැන් පත් කිරීමට ඉඩකඩ බදවීම ප්‍රශ්‍යයක්මතු වවා. දැනුන්දී මක්කලළ තුවනවා පේප්‍රේශණ ලාබීෙන්ට තමන් බඩ බාන්ට ගෙනෑම ටැක පරිදි. ඇදදිනීත බල පට බාදීමට ශ්‍රලාං පොලි විසි කටඩුතු කරලතිබෙනවා. ඇදනීති බලපත් ලබාගෙන වරායටට පැමිණීමට කඩුතු කරල හැට ති ශේෂ කිල්ලිමක් කරව. අත්‍යවශ සේවා පිළිබඳ ජනාධපති කාරය සහදක බලකාය හා. එක්සත් ජාතින්ගේ ළමා අරමුදලේ නිලධහරින් අතර හමුවක් අර්ලේගහ මන්දරයේදී පැවැත්වනා. බැසිල් රජපක්ෂ මහතාගේ ප්‍රානත්වයෙන් පැවතිමම රැස්වීමට එක්සත් ජාතිීන්ගේ ළමා අරමුදරේ නි්‍ය නෝජිත මුරත් මොහිදීින් සහ එක්සත් ජාතින්ගේ සනුදහනයේ නෙවාසික සම්බන්ධී කාරක හැන සිග යන මහත් මහත්මීන්ද ඇඟලු නිෂ්පානක්ෂිත්‍රයේ දේශ කර්මාතකරන් පිරිසක්දෙක්ප සිටියා. CO-19 ව හේතුවෙන් ලෝපුර අවශ්‍යාවක් පවතින ආරක්ෂත ඇගලු නිෂපාදන වල පාත්න ඉල්ලුමට සරල නිෂ්පාතනයක් චුළලන් කවතරසිදු ක හකදයන්න පිළිඳව මේදී කරුණුසාකච චාවනා. ෙන්න්මාකේ කෝපන් හැකන සහ ේපාලේ කත්මටඩ නුවර සිටන යුනිසෙෆ්ආයිදන නයජතන්ද වීඩියෝතාක්ෂණය ඔස්සේ සජීවීව මීට සම්බන්ධවීම විශේෂත්වයක්. එක්ස ජාතින්ගේ ළම අරමුදලට සතියකදී අත්වැසුම් මිලියනයක් සහ මොක ආවරණ මියන දහයක අවශ්‍යතාවක් පවතිනවා. ම ැපීම වෙන වෙනෙන් සතිපතා නැට ඇගලුම් කාර්මාන්ත ශාලා මින් ඒ ඉටු කරග හැක යන්න පිමඳ සාකච්චාාවේදී මූලිවද න ටලත් කාරනක්. ක්ෂත ඇඟලුම් නි්ානයට මෙරට ඇගලුම් කර්මාන්තවට අවශ්‍ය සම්න්ධී කරනය සැපීමට ශ්‍ර ලංකාආයජනමටල ොිකත්වෙන් කමටු ක්ද පත් කෙරන. එම කමිටු සමාජකයන් දෙනපතා රැස්ව මතුවන ගටු පිබඳව සාකචාර විදුම් ලබාදීමටනේමතයි. එක්සත් ජාතින්ගේ ලම අරමුදල්ල මගින් අදාල ආක්චිත ඇලුම් මලදී ගනීම එම නිෂ්ාදනවල ප්‍රමිතිය සහ තත්වය සබන්ධෙන් සාධතකපතක් ලබදීමය ක්‍රමවදයක් සකසීම සහ ඉදිරි මාසත්වන තුළ මෙමකාරය ඉටුකිීම පිළිමඳ මෙදී ීරණයකට එලබා. ඉදිරි විභාග කටයුතු සිදුකරාති දරවාට කිසිදු අසාදහනයක් සිදුවීමට ඉඩ නොතබන බව අමාතය දල සල්හපිම මහතා අවදහරණය කරනවා. කොரோුණ වසගතිය හමුවේ දරුවන්ගේ අධ්‍යාපරේ හෙත දවස යනමයින් ස්වාති ූපහණ සේවේ සංවාදය වැරසහන්නට එක් පමින් අමාතවයා මේ පිළිබඳ කරුණු හෙළි කලා. විභාග කොමසා රිස් න්ල් සරත් පූජිත මහතාද මීටෙක් පමින් විභාග කටයුතු පිළිබඳ අදහස් පල කලා. උසස් පෙළ දරුවෝ දැනට මාසයක් අහිමි කරගෙන තියෙන මේක කෙලවර කොතඳ කියලා තාවම මේ අවුරුධ කියන්න බෑ පෙනිසා ඔවුන්ගේ විෂමාලාාවන් අවරනය කර ගැනීම කටයුත්ත දේ ඉතාම අභියෝගත්ම කතනක තමයි දරුවුන්න්නන්නේ. අවසාන තිර ගනු ලබනි දශනා තිින්දුවක් නෙේ පලි න කියන්ඩ න පයිශත්තේ දරුවට වෙන්න පුළන් උසස් පර දරුවර එන පුළලන් ඒ දරුවට තියෙන පීඩනය ආතතිය අවමෝනාකාරය තින්දුවක් තමයි ගන්න. ලඩ නෙවල් ලි කියන්නන්නේ එක දවශක මොලු ලෝකින් පාත්වය බග එකම පේපර එක මෙවර ලඩ නේලෙවල් ඕෙල් එක්ෑම් දෙකම තියන්නේෙ නෑ එ මොකද කරන්නේ දරුවගේ පාස්ට රෙකෝච්ස් බලනවා අරගෙන දරුවට ම ගෙටඩ් එකක්දින එමනක්ොයිත්තර දරුට සංවේද නාාවගිලෙදී දරුවන්ගේ පාටමාලාාව ආරනය කරගන්න බරිවෙච දවල්තිය නම් ඕ එක ඉතාම පැහැදිලි බැහර කල්ලා දරුවට අවස්ථාව ලබාදේ රුණ ගලිෙන කාරණය එන කිම ගඩ්ලොක් න. ඉල ගත වකවානු අනුව ප්‍රතිඵල දිකුත් කිරීමට තමයි අපේෂා කරගනීම අපේල් තිහට කලින් ඒත් එකම උසස්වල විභාගේසා මේ ශිෂ්ෂත්තු විභාග සම්බන්ධයෙන් සෞඛ්‍ය බලගාරින් සමගත්සාකචඡා කරලා තමයි අපි නියවිත පරිදි විභාග පවත්තන්න අපවශ්‍යටයුතු යොදන්න තියරණය කළින් මේවර උසස් පළ විභාගේ ඉල්ලුම් පත්‍ර කැදවීම කරියත් න් Onlineයින් කමේටක් මේ වන විට තුන් ලක්ෂ හැට දෙදා සකසි පනහක් ඉල්ලුම් පත්‍රර ඇල්ල රයි ගැන අපිට ඉලක්ක ගත ඉල්ලුම් පත්්‍ර ප්‍රමාණය. ගන ම්බද පාසලුත් මේ සම්බන්ධින් උන්දු වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ප්‍රාමක පාසල්ට නං තිශය ස්තුතියක් කරන්න රොණ ගුරුවරුන්ට ප්‍රරි විදුවල් පපතතුකරුන්ට. පොත්තලම දෙස්්‍රික්කය හර හා ඊයේ පස්සරුවය හමාගිය තද සුළගකින් නිවාස දෙසියකට අධික සංඛ්‍යාවකට හානි සිදුවතිබෙනවා. එම හානි සඳහා රුපියයන් මිලින පහිදශම දෙක මුදලක් රජයමගින් ලබාදී ඇති බවයි, ආපදා කළමනාකර මධ්‍යස්ථන, නියෝජ අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිපිලිමහතා පවසන්නේ. ඒ හවස හතරයි තිහට පැමණ හමගේ දැඩී සුළං සහිතත්ව හේතුවෙන් පුතර ශ්‍රික්කේ වාස වැසක හානිවාර්තාාවෙන ප්‍රධශීලකම් කොටාස හයක තමයි මෙම තත්ව අපිට වාර්තාවනේ අපිඩාවට පත්ව දහස් දෙසිය දෙක පවුල් ප්‍රමාණයක් පිඩාර පත් වන විඩ අමත්‍රව පිඩවට පත් සාමාජිකින් තුන්දහස් පන්සි අසුවක් මෙබලි පිට පිඩාවට පත්වවෙලා තිබෙනවා නිවාස දහසුත්තුන අර්ධහ පූර්ණල සිට ර්තාවල තිබෙනවා මෙ හේතුවෙන් මිියන පහහි දසම දෙකට වැඩ මුදල් ප්‍රමාණයක් රතික අද හන සවද දෙස. ම එ ල මුදල්ගේීම සහ කඩ වැඩකටයුතු ස දානම් ක ලතිබෙන පිට පත් ජනතතා විඩුවින්න් උපරිම සහනේමනි විටත් ලබදී ලතිබෙන විශේෂම යම් ගැඩුව ඇතිස්ථාන ත්නම් අප ඉල්ලා සිින එකයි එකයි හතා දුරකතරන්ගේ ඔස්සේ සම්බන්ධ වන්න කියලා. කෝපිකඩෙ තෙලිනාටේ අපවාගේ චරිතයට දීර්ග කාලයක් පන පෙවූ ස්විලාල් අබේකෝන් මහතා අබහ ප්‍රප්ත වනාා. යන්විට හැත්ත දෙවනවිය පසු ඔහු ප්‍රකට නූර්ති ගායන ශිල්පයකු දෙවනවා මගේ සිතුම් මාගේ පැතුන් සුණුනො කරන්න පේමසීනාද්‍ය තොළ නග ඇවිදීහ වසර තියකට අධික කාලයක් කෝපිකඩේ අප්පුවාගේ චරිතය රඟපෑ ශ්‍රීලාල් අබේකෝන් බොහෝ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටියා ගාන ශිල්පී නිහල් නිෙල්සන්ගෙන් පසුව කැසට් පට සඳහා ගීත පන්සියක් ගායනා කළ මෙරට එකම ගාන ශිල්පියාවන්නේද ශ්‍රීලාால் අබේකෝ. හු ශ්‍රී ංකා ගුවන් විදුලි සාස්ථාවේ ඒ ශ්‍රණයේ නෘර්ති ගායනශිල්පියකු වනවා. රටවල් තිස්පහකට අධික සංඛයාවක සංගීතප සගවලටද ඔහුසාභාග වීතිබෙනවා. එමෙන්ම චිත්‍රපටහා ටෙල්නාට්‍ය රැසකටම ශ්‍රීලල් අබේකොන් රගනෙන් දායක වුණා. අවසන් කටයුතු හෙටදිනේ සිදුකරීමට නියමිතයි. සඳහෝර හෝරි හෝරි බ වලාකුලක සැ නිවනින් නිවේවා ආදරණය ශ්‍රීලාල් අභේකෝන් සහෘථ කලාකරවානනි රෝපවාගිනී මාගෙතර තුළ ඔබේ මතකය සදා අනුස්මරණී යයි මෙ සමගිනි ස්වාධින් රූපාණනි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශය නිමාට පත්වනවා. ඔබට සුභරාත්වයක් www.ipnnews.telk.